2019දී අපේක්ෂකයන් 35ක් මෙවර කීයද? කැලින් බේබි සර් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. ජනපති රනිල් මුලින්ම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස අප බඳී කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. ජනාධිපතිවරණයේ සැප්තැම්බර් 21 වෙනිදා අවසන් ජනාධිපතිවරණයේ පැවති 2019දී අපේක්ෂකයන් 35ක් අපතැන්පත් කරලා නාම යෝජනා භාර දීම සිද්ධ කළා. මෙවර කීයක්ද මෙවර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බවට ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකම අපේක්ෂකයන් 5 දෙනෙක් මෙවර විටත් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස අප මුදල් තැන්පත් කරත් තිබෙනවා. ඒත් එක්කම සමගි ජන බලවේගයේ නායක යෝගී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් වශයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාත් අපේක්ෂකත්වයේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මෙවර අපේක්ෂකයන් කී දෙනෙක් වෙයිද? දැන් මේ අපේක්ෂකයන් අතරට තවත් අපේක්ෂකෙක් එක් වෙනවා ඒ හෙට දිනේදී. ඒ තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා හෙට නම් කිරීමට නියමිතයි කියලා තමයි එම පක්ෂය සඳහන් කළේ. ඒ වගේම ඊයේත් ඔවුන් ඒ කාරණය සහ පවතින දේශපාලන වටපිටාව සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති කිසිම තැනක කිසිම කෙනෙක් හමුවේ පාවා දෙන්නේ නැහැ කියන කාරණය සඳහන් කළා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පොහොට්ටුවේ නායකයාගෙන් ප්‍රශ්නයක් විමසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනවාද කියන කාරණේ හේතුව සඳහන් කරනවා නැහැ. අපි අපේ අපේක්ෂකයාට තමයි සහාය දෙන්නේ. ඒ අපේක්ෂකයා කවුරුන්ද කියන කාරණේ හෙට දිනේදී ඔවුන් තීරණය කරනවා කියලා තමයි සඳහන් කළේ. රාජපක්ෂවරු ගොඩනගපු පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහින්ද චින්තනයේ ඉදිරියට අරගෙන යනවායි කියූ පක්ෂය, ජාතික සම්පත් විකුණන්නේ නැතයි සඳහන් කළ පක්ෂය නේද? ඔවුන්ගේ ප්‍රතිපත්තියත් එක්ක ඉදිරියට යන අපේක්ෂකයා කවුද? ඒ අපේක්ෂකයා හෙටපත් කිරීමට නියමිතයි. අපි බලමු හෙටපත් කරාට පස්සේ කවුද අපේක්ෂකයා කියලා.